මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන් වෙනුවෙන් වාණිජ විෂය ධාරාවට අදාළ උපකාරක සේවා යටතේ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට අපි ලෑස්තිවන්නේ. තිරයේ දිස්වන ප්‍රශ්න දිහා බලන්න. පළවෙනි ප්‍රශ්නය. කුමන හෝ බැංකු ගිණුමක් පවත්නා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ්පතකින් ගෙවනලාදී. ඔහු භාවිතා කළ විද්‍යුත් කාඩ්පත වර්ග හතරක් තියෙනවා. හර කාඩ්පත, ණය කාඩ්පත, සෙට් කාඩ්පත, පෙට් කාඩ්පත. ඉතින් අපි මෙතනදී ප්‍රශ්නේ දිහා හොඳට බලන්න ඕන කුමන හෝ බැංකු ගිණුමක් පවත්නා නොගන්නා. දැන් බලන්න අපි තිරයේ දෙස. මෙම තිරයේ තියෙනවා විද්‍යුත් කාඩ්පත් වර්ග කීපයක් පෙන්වලා අපිට. එතකොට මෙතන තියෙනවා වීසා කාඩ් කියලා, ඊට පස්සේ තියෙනවා මේකේ ක්‍රෙඩිට් කාඩ් තියෙනවා, ඒක ණය කාඩ්පත් වර්ග කීපයක් පේනවා. ඊට අමතරව උඩ තියෙනවා ඩෙබිට් කාඩ් වර්ග. ඒ ඩෙබිට් කාඩ්පත් වලටම අදාළ වෙනවා තමයි මේ පැත්තෙන් තියෙන්නේ. People's Bank Visa, Pet Card, Sit Card, ये वाले Debit Card वाले तो मां दाले ये बा, तो हम इतने पिन्ना ने Credit Card नेता नया कार्ड पत्सा, Debit Card एकाक सा Debit Card वाले तो आदाले विविध बैंक पुली निकुट करनु ला बने, Card वर्ग, Set, Pet, Cat ये वाले कार्ड, तो वर्ग दिका कुपर पेन हुआ, Debit सा Credit Card, नेवता बालमु अभी प्रश्न दिया, इसको ने मैं क्या कियाने කුමන හෝ බැංකු ගිණුමක් පවත්නා නොගන්නා කිව්වම අනිවාර්යයෙන්ම ගිණුමක් නැතුව ආරම්භ කරන්න පුළුවන් වර්ගවලට අපි කියන්නේ ණය කාඩ්පත් කියලා. නැත්නම් ක්‍රෙඩිට් කාඩ්. අනිවාර්යයෙන්ම ඩෙබිට් කාඩ් එකක් තියෙන්න නම් බැංකු ගිණුමක් අවශ්‍යමයි. ඒතර බලන්න මේකේ පළවෙනි උත්තරේ තියෙන්නේ හර කාඩ්පත කී. හර කාඩ්පතක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම බැංකුවේ ගිණුමක් තිබිය යුතුයි. එහෙනම් මේ ප්‍රශ්නයට ඒ පිළිතුර ගැලපෙන්නේ නැහැ. දෙවෙනි පිළිතුර බැලුවොත් තියෙන ණය කාඩ්පත කි. ඒතකොට ඒකෙන් අපි දන්නවා ණය කාඩ්පත් වර්ග තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න අපිට අනිවාර්යම ගිණුමක් ආරම්භ තියෙන්නම ඕනේ නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර බැලුවොත් අපි ඒක අයින් කරන්නේ ඇයි සෙට් කාඩ්පත කි. අපි ඉස්සෙල්ලා තිරේ දිස්සුණා වගේ සම්පත් බැංකුවෙන් නිකුත් කරන ඩෙබිට් කාඩ් වර්ගයක් තමයි සෙට් කාඩ්පත කියලා කියන්නේ. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. ඒකත් ඩෙබිට් කාඩ් වලට තියෙන තව උදාහරණයක් විතරයි. එහෙනම් එයා පිළිතුරු ගන්නත් බෑ අපිට. හතරවෙනි පිළිතුර ගත්තොත් පෙඩ් කාඩ් පැතික කියන්නේ ඒකත් ඩෙබිට් කාඩ් වර්ගයක්. මහජන බැංකුවෙන් නිකුත් කරපු අපි තිරයේ දැක්ව පරිදි මහජන බැංකුවෙන් නිකුත් කරන ඩෙබිට් කාඩ් වර්ගයක් තමයි පෙඩ් කාඩ් පැත. එහෙනම් ඒ පිළිතුරු ගන්නත් බෑ. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට අදාළ වෙන්නේ දෙවෙනි පිළිතුර එහෙනම් ණය කාඩ් පැතික. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට රුපියල් 8000ක මුදල ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. චෙක් පතක් නිකුත් කරලා තියෙනවා හිස්තැන් තුනක් තියෙනවා 1 2 3 කියලා. අපෙන් අහන ප්‍රශ්නයක් ඉහත ප්‍රකාශයේ 1 2 3 යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා. ඒතර 1 රංග 2 කපිල 3 මහජන බැංකුව. ඒතර ඕගොල්ලෝගේ මේ පිළිතුරු හතරක් තියෙනවා. බලන්න තිරයේ දෙස අපි චෙක් එකකින් බැලුවොත් චෙක් එකක් දැකලා ඇති මේ චෙක් එකේ බැංකුවට කියනවා අපි අනලදු කියලා. එහෙනම් මේ බැංකුවේ තියෙන මහජන බැංකුව මාර්ගම. එයා තමයි අනලදු. ඊළඟ මේකේ තියෙන පොඩි තුවක්කු කියලා තියෙනවා. එයාට තමයි මේ චෙක් එකකින් සල්ලි හම්බු වෙන්නේ. එහෙනම් එයාට කියනවා අපි ආදායකයා කියලා. ඊළඟ මේකේ තියෙන ඩිරෙක්ටර්ස්ලා දෙන්නේ කසම් කරලා තියෙනවා. අන්නේ දෙන්නට කියනවා අපි අනකරු කියලා. එහෙනම් නැවත අපි තිරයේ දෙස බැලුවම මේ කියන්නේ එක කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළ ජංගම ගිණුමක් හිමි රංග. එහෙනම් අර චෙක් එකේ අස්සම් කරලා තියෙන අපේ අනකරුව දෙන්න තමයි රංග කියන්නේ මේකේ අපේ ප්‍රශ්නෙත් එක බලනවා නම්. එහෙනම් පළවෙනි පිළිතුරට එන්නේ රංග කියන්නේ අනකරු. එහෙනම් පළවෙනි උත්තරයට එන්න ඕනේ ස්තනට එන්නේ අනකරු. දෙවෙනි උත්තරයේදී කපිල. එහෙනම් කාටද ගෙවන්නේ කපිලට. ඒ කියන්නේ එයා තමයි ආදායකයා. එහෙනම් කපිල ආදායකයා නම් ඉදෙවෙනි තැනට එන්න ඕනේ ආදායකයා කියන එක. තුන්වෙනි එක කියනවා මහජන බැංකුව. එහෙනම් මහජන බැංකුව තමයි අනලදු. එහෙනම් බලමු අපි පළවෙනි පිළිතුරට එන්න ඕනේ අනකරු, ඊළඟට එන්න ඕනේ ආදායකයා, ඊළඟට එන්න ඕනේ අනලදු. එහෙනම් ඒ පිළිතුර තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. පළවෙනි පිළිතුරේ අනකරු හරි අනකරු වෙනවා හරි ඒක. දෙවෙනි එක්කෙනා අනලදු ඒක වැරදි අනලදු නිමේ එතනට එන්න ඕනේ ආදායකයා. එහෙනම් අපිට පළවෙනි පිළිතුර ගන්නත් බෑ. දෙවෙනි පිළිතුරේ තියෙන මුලින්ම අනලදු කියලා. එහෙනම් මේකේ රංග කියන්නේ
මාජන බැංකුවේ ජංගම ගිණුම් හිමි කෙනා. එහෙනම් එයා අන ලදු වෙන්නේ නැහැ. අන ලදු කියන්නේ මහජන බැංකුවේ. එහෙනම් ඒ පිළිතුර ලබා ගන්නත් බැහැ. එහෙනම් තුන්වෙනි පිළිතුරේ තමයි හරියටම තියෙන්නේ ජංගම ගිණුම් හිමියෙක් කෙනා අන කරු සල්ලි අයිති වෙන පුද්ගලයා ආදායකයා ඒක ගෙවීම සිදු කරන එක්කෙනා අන ලදු මහජන බැංකුවේ. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ. හතරවෙනි පිළිතුර අපිට ලබා ගන්න බැරි මොකද පළවෙනි එකට තියෙන්නේ ආදායකයා. එන රංග කියන්නේ ආදායකයා නෙමෙයි. එහෙනම් මේ පිළිතුර අපිට ලබා ගන්න බැහැ. එහෙනම් නිවැරදිව හොඳට මතක තියාගන්න ඕන ජංගම සාමාන්‍ය ගිනුම හිමි පුද්ගලයා නකරු සලි ලැබෙන පුද්ගලයා අන ලදු ආදායකයා ඊළඟට ඉන්නේ ඒක ගෙවන්නේ අන ලදු. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නයට. එඟරුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු රක්ෂණ ඔප්පුවක් ඇපයට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ලදී. වාසනා ණය මුදල් ලබා ගැනීමට භාවිතා කළේ අපිට ඔප්පු වර්ග 4ක් දීලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා යම් කිසි රක්ෂණ ඔප්පුවක් අපිට ඇපයට තියන් අපිට ඔප්පු වර්ග දෙකක් ගන්න පුළුවන්. එකක් දීපල ඔප්පු අනිත් එක ජීවිත රක්ෂණ ඔප්පු. ඒකෙන් දීපල ඔප්පු කිව්වම තමයි දීපල යටතේ අපිට ලබා ගන්නවා විවිධ ගිනි රක්ෂණ ඔප්පු, මෝටර අත රක්ෂණ ඔප්පු, මාර්ගස්ත මුදල් රක්ෂණ ඔප්පු, අනිත් වගේ විවිධ ඒවා දීපල. නමුත් අපේ ජීවිතේට හානියක් වෙනවා නම් ඒ හානියෙන් අපිට නැවත ඒ ජීවිතේට හානියක් වෙයි කියලා හිතලා අපිට රක්ෂණය ආවරණ ලබා ගන්න පුළුවන්. ඒක ආරක්ෂණයක් විදිහට අපි සලකනවා. ඒවට කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පුව. ජීවිත රක්ෂණ ඔප්පු බලන්න තිරේ දේශ මේ තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි. ඒ කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පු. මේ වගේ ජීවිත රක්ෂණ ඔප්පුවක් ඕනම පුද්ගලයෙකුට ලබා ගන්න පුළුවන්. ඒක වළංගු අපේ ඒක ඉතිරි කිරීමකට සමානයි. මේ වගේ මේ ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි අපිට ලබා ගත්තම නැත්නම් ජීවිත රක්ෂණ ඔප්පු ලබා ගත්තම ඒවා අපේ වත්කමක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒක අපිට ඕන දැනක ඇපේට තියලා ණය මුදල් ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ තිරේ තියෙන්නේ නිවස සෑදීමට ණයක් ලබා ගන්නවා. එහෙනම් පළවෙනි පිළිතුර තියෙන ගිනි රක්ෂණ ඔප්පුව. ගිනි රක්ෂණ ඔප්පුව කියන්නේ දීපල රක්ෂණ ඔප්පුවක්. එහෙනම් දීපල දීපල වලට ලබා ගන්න ආරක්ෂණ ඔප්පු වර්ගයක් තමයි ගිනි රක්ෂණ ඔප්පුව. එහෙනම් ඒක ඇපේට තියන්න බෑ. ඒ පිළිතුර ලබා ගන්න බෑ. දෙවෙනි එක තියෙන මාර්ගස්ත මුදල් රක්ෂණ ඔප්පුව. මාර්ගයේ මුදල් ගෙන යනකොට ඒවෙන් ඒව ආරක්ෂා කිරීමට ලබා ගන්න ඔප්පු වර්ගයක් තමයි මාර්ගස්ත මුදල් රක්ෂණ ඔප්පුව. ඒකත් දීපල යටතේ වැටෙන එකක්. එහෙනම් ඒක ඇපේට තියන්නත් බෑ. තුන්වෙනි එක කියලා තියෙනවා අපේ ජීවිත රක්ෂණ ඔප්පුව. එහෙනම් ඒක අපේ ඒ රක්ෂණ ඔප්පුව අපිට ඇපේට තියන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුරයි. හතරවෙනි එක මෝටර රක්ත රක්ෂණ ඔප්පුව කියන්නේ අපේ අනිකුත් රක්ෂණ ඔප්පු වර්ග වලට අයිති වෙන දෙයක්. එහෙනම් ඒකත් අපිට ඇපේට තියන්න බෑ. එහෙනම් මේ තුන්වෙනි ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර වෙන්නේ ළමයි ජීවිත රක්ෂණ ඔප්පුව. ඊළඟට බලමු අපි හතරවෙනි ප්‍රශ්නය. අභ්‍යන්තර වාචිකා විද්‍යුත් සංවේදන ක්‍රමයක් දැක්ක වෙන අවස්ථාව තෝරන්න. ඒක පිළිවෙලින් පෙන්වන්න ඕන. බලමු පළවෙනි පිළිතුර තියෙන විදුහල්පතිතුමා. ඒත් අපිට තියෙන සංවේදන ක්‍රම ප්‍රධාන වශයෙන් හතරක්. වාචික ලිඛිත විද්‍යුත් සහ විද්‍යුත් නොවන කියලා. එහෙනම් මේකෙන් අපිට මුලින්ම ඒ ප්‍රධාන කොටස් හතරත් අපිට බෙදන්න පුළුවන් අභ්‍යන්තර බාහිර වශයෙන්. එහෙනම් මේකේ මුලින්ම අහන්නේ අභ්‍යන්තර. එහෙනම් විදුහල්පතිතුමා කිව්වා විදුහල්පතිතුමා අභ්‍යන්තර එක්කෙනෙක්. උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇමතීම. එතන උදේ විදුහල්පතිතුමා උදේ රැස්වීම අමතන මලු උදේ රැස්වීම කිව්වම උදේ රැස්වීම අමතනවා කියන්නේ වාචික කටෙන් කතා කරනවා. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නැමැතිම. එහෙනම් ඒක ශබ්ද විකාශන යන්ත්‍ර කියන්නේ විද්‍යුත් සංවේදන ක්‍රමයක්. එතකොට ඒ උත්තරේ අපි හරි. දෙවෙනි උත්තරේ බලමු. උතර එන්නේ නිෂ්පාදන කළමනාකරුකම එයා අභ්‍යන්තර තමයි. දුරකථනය කිව්වම ඒක වාචික විදියට අපිට ගන්න පුළුවන්. හැබැයි සැපයම් කරුවන් නමතා අමුද්‍රව්‍ය ඇනවුම් කිරීම කියන්නේ විද්‍යුත් සංවේදන ක්‍රමයක් නෙමෙයි. එහෙනම් ඒ පිළිතුර ලබා ගන්න බෑ. ඒක වැරදි. තුන්වෙනි පිළිතුර බලන්න පන්ති භාර ගුරුතුමිය විසින් එයත් අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර විදියට දෙමාපිය රැස්වීම වලට සහභාගී වෙන ලෙස දන්වා. එතකොට ඒක වාචික වෙන්නේ නැහැ. ලිපි යැවීම කිව්වම ඒකත් විද්‍යුත් සංවේදනය වෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි පිළිතුර ගන්නත් බෑ. හතරවෙනි පිළිතුර බලන්න අලෙවි කළමනාකරු කිව්වම කළමනාකරුකම අභ්‍යන්තර විදියට ගන්න පුළුවන්. නවමිල ගණන් දන්වා තම ගනුදෙනු කරුවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැවීම කියන්නේ විද්‍යුත් තැපැල් පණිවිඩය කියන්නේ විද්‍යුත් විදියටත් ගන්න පුළුවන් ළමයි ලිඛිත විදියටත් ගන්න පුළුවන්. එහෙම නිසා හතරවෙනි පිළිතුර ලබා ගන්නත් බැහැ. එහෙනම් මෙම හතරවෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ.
ඊළඟට බලමු අපි පස්වෙනි ප්‍රශ්නය. ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුනක් දක්වන ප්‍රකාශය තෝරන්න. එතකොට ප්‍රවාහන මූලිකාංග කිව්වම ඔයගොල්ලෝ දන්නවා මූලිකාංග හතරක් තියෙනවා. මාර්ග මාධ්‍ය බලය පරයන්ති කියන. ඒතර අපේ මේකේදී යන්නේ මාධ්‍ය විතරයි. ඒතර ඔයගොල්ලෝ දන්නවා බලන්න ළමයි tire දෙස මාධ්‍ය කිව්වම ප්‍රධාන මාධ්‍ය හතරක් තියෙනවා. දුම්රිය මාර්ග, මහා මාර්ග, නැව් මාර්ග සහ ගුවන් මාර්ග. එහෙනම් ජල මාර්ග ගුවන් මාර්ග. ඒකට අදාළ කරන මාධ්‍ය හතරක් තමයි ඔය දිස් වෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේදී මෙන්න මේ මාධ්‍ය ගැන විතරයි. දැන් මාධ්‍ය ගැනට තමයි අපි වැඩියෙන් හිත යොමු කරන්න ඕනේ. ඒතර බලන්නේ පළවෙනි එක බලන්න දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා දීර්ඝ කිරීම. එතකොට මොකද වෙලා තියෙන්නේ? මාර්ගය තමයි දීර්ඝ කරලා තියෙන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. මාධ්‍ය සඳහා තමයි නිදසුන අහන්නේ. දෙවෙනි එක හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීර්ඝ කිරීම. පර්යන්තය. හතුන කොට්ටා බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීම. ඒතර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථාන. එතකොට ඒකේ එන්නේ ප්‍රධාන මාර්ග කීපයක් එන්නේ. හතරවෙනි එක බලන්න පොළොන්නරුව දුම්රිය ස්ථානයේ දක්වා සුඛෝභෝගී අධිවේගී දුම්රියක් යදවීම. එහෙනම් දුම්රිය කියන්නේ මාධ්‍ය සඳහා නිදසුනක්. එහෙනම් මේ පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුරයි. හයවෙනි ප්‍රශ්නේ අපි බලමු. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාෂ් කවිරත්න. උන ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි වෙලා තියෙන සුභාෂ් කවිරත්න. තම ගනුදෙනුකරුව කරන දීපල් සමරදිවාකර වෙත රුපියල් ලක්ෂයක චෙක් පතක් නිකුත් කළ අතර දීපල් සමරදිවාකර එය බැංකු කවුන්ටරෙන් මුදල් කරගත්තේය. මෙම චෙක් පතේ අනලදු ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න බලන්න ඔගොල්ලෝ බලන තිරේ ලෙස මෙන්න චෙක් එකක් තියෙනවා. මේ චෙක් එකේ කවුද අනලදු? ලංකා බැංකුව. කවුද මේකේ ආදායකයා? දීපල් සමර දිවාකර. දැන් බලන්න නැවත අපි යමු ප්‍රශ්නෙට. අහන්නේ කවුද? අපෙන් අහන්නේ අනලදුයි ආදායකයා. එහෙනම් අනලදු කවුද? ලංකා බැංකුව. ආදායකයා කවුද? දීපල් සමර දිවාකර. එහෙනම් ඒ පිළිතුර දෙන ප්‍රශ්නේ අපිට පුළුවන් මේ චෙක් එකේ වගේ චෙක් එකේ දිනවා ලංකා බැංකුව දීපල් සමර දිවාකරට තමයි සල්ලි ගෙවන්නේ. එහෙනම් ලංකා බැංකුව කියන්නේ අනලදු ගෙවන්නේ අනලදු කෙනා. දීපල් සමර දිවාකර තමයි ආදායකයාට තමයි සල්ලි ලැබෙන්නේ. එහෙනම් නැවත බලමු අපි ඒ දෙන්නම ඉතින පිළිතුරු තියනවාද කියලා. පළවෙනි පිළිතුරු තියනවා ලංකා බැංකුව හා සමර දිවාකර. එහෙනම් අනලදු තමයි ලංකා බැංකුව. එහෙනම් සල්ලි ලැබෙන්නේ ආදායකයා කවුද? දීපල් සමර දිවාකර. එහෙනම් මේකේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි. දෙවෙනි පිළිතුරේ මොකද වෙනසක් වෙන්නේ? දීපල් සමර දිවාකර තමයි මුලින්ම තියෙන්නේ. එතකොට අනලදු වෙන්නේ දීපල් සමර දිවාකර නෙවෙයි. එහෙනම් ඒක වැරදි. තුන්වෙනි පිළිතුරේ තියෙන්නේ ලංකා බැංකුව. එහෙනම් ලංකා බැංකුව කියන්නේ අනලදු තමයි. හැබැයි කවුද ඊළඟට? සුභාෂ් කවිරත්න. එයා තමයි අනකරු. එහෙනම් අපෙන් අහන්නේ කවුද ආදායකයා ගැන. එහෙනම් ඒ පිළිතුර ගැලපෙන්නේ නැහැ. හතරවෙනි පිළිතුර කියන්නේ සුභාෂ් කවිරත්න කියන්නේ අනලදු නෙමෙයි. එහෙනම් ඒ උත්තරේ වැරදි. එහෙනම් පළවෙනි පිළිතුර තමයි නිවැරදි. අනලදු කවුද? ලංකා බැංකුව. ආදායකයා දීපල් සමර දිවාකර. ඊළඟ ප්‍රශ්නය බලන්න. රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය 1 2 කියලා ස්ථාන දෙකක් තියෙන හඳුන්වන අතර දෙවන පක්ෂය 2 ලෙස ඇඳී. ඊයේද ප්‍රකාශයේ 1 2 ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් දැක්වෙන පිළිතුර. ඔගලොන්ට මතක ඇති පටලෝ ගන්නවා ළමයි පළවෙනියෙන් අපිට ප්‍රධාන පාර්ශ්ව තුනක් සම්බන්ධයි රක්ෂණයට. පළමු පක්ෂය කියන්නේ රක්ෂිතයා. මතක තියාගන්න පළමු පක්ෂයට එන්න ඕනේ අපි රක්ෂිතයා. එයා තමයි ප්‍රධානියා. දෙවෙනි එකන තමයි රක්ෂකයා. තුන්වෙනි එකන තමයි දෙවන පාර්ශ්වය. ඒ රක්ෂණ ඔප්පෙන් පිටස්තර පුද්ගලයෝ සහ දීපල. එහෙනම් පළවෙනි එකේ තියෙන පළමු පක්ෂය කියන්නේ මේකෙන් රක්ෂිතයා නම් රක්ෂිතයා තියෙන්නේ දෙවැනි පිළිතුරේ. ඊළඟට දෙවැනි එකේ තියෙන දෙවන පක්ෂය කියන්නේ රක්ෂකයා. එහෙනම් ඒ පිළිතුර තියෙන්නේ දෙවැනි පිළිතුරයි. පළවෙනි එකේ රක්ෂකයා කියලා තියෙනවා දෙපැත්ත කරකවලා. ඒක වැරදි. තුන්වෙනි එකේ තියෙන රක්ෂණ ආයතනය කියන්නේ රක්ෂකයාටම තියෙන උදාහරණයක් තමයි රක්ෂණ ආයතනය කියන්නේ. රක්ෂකයා රක්ෂණ ආයතනය වෙන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි එකේ තියෙන රක්ෂකයයි රක්ෂණ ආයතනයයි දෙකම එකයි. රක්ෂකයා කියන්නේ රක්ෂණ ආයතනය කියන්නේ දෙකම එකයි. එයාව ලබා ගන්න බැහැ. පළවෙනි මේකේ පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුරයි.
රක්ෂිතයා පළමු පක්ෂය දෙවැනි පක්ෂය තමයි රක්ෂකයා ඊළඟට බලන්න විද්‍යුත් නොවන සංඥා සංනිවේදන ක්‍රමයක් දැක්වෙන රූප සටහන කොමක්ද අපි දන්නවා ළමයි අපි දන්නවා විද්‍යුත් ලිඛිත විද්‍යුත් වාචික විද්‍යුත් නොවන කියන සංනිවේදන ක්‍රම හතරක් තියෙනවා කියලා අපි දන්නවා මේකෙන් අහන්නේ විද්‍යුත් නොවන සංඥා සංනිවේදන ක්‍රමයක්. ඒතර පළවෙනි එක තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රය. ඒක අනිවාර්යයෙන්ම විද්‍යුත්. ඒක බැටරි වලින් පාවිච්චි කරත් ඒවා දැම්මත් අපිට විද්‍යුත් කියලා අපි දන්නවා. දෙවෙනි එකේ තියෙන්නේ ඕගොල්ලෝ හැමදාම දගෙන තියෙනවා මාර්ග සංඥා. ඒකට ඒකත් විද්‍යුත් ක්‍රමෙන් තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක ටෙලිෆෝනය ඕගොල්ලෝ දන්නවා ඒක විද්‍යුත් විදිහට කැමති. හතරවෙනි එක තමයි පාරමාරුවන සඤ්ඤා සංකේතයක් තමයි එක තියෙන්නේ. දැන් අපිට මේ ප්‍රශ්නේදී අපිට ඕන වෙන්නේ විද්‍යුත් නොවන සඤ්ඤා. අනිත් ඒවා සඤ්ඤා විදිහට ගන්න පුළුවන්. නමුත් ඒවා විද්‍යුත් සම්බන්ධ වෙලා තිනවා. හතරවෙනි එක තමයි මේකේ නිවැරදි පිළිතුර වන්නේ. එහෙනම් අටවෙනි ප්‍රශ්නෙට අදාළ නිවැරදි පිළිතුර වන්නේ හතරවෙනි ප්‍රශ්නේ උත්තරයයි. හොඳයි.